විසඳුම මාලිමාව දිනවන පළමු ජනරැලිය ඊයේ අනුරාධපුරයේදී පැවැත්තුණා. ඒ ජාතික ජනබලවේගයේ නායක පාර්ලිමේන්තු මන්ත්‍රී අනුර කුමාර දිසානායකගේ ප්‍රධානත්වයෙන් මේ ක්‍රැස් වෙලා ඉන්න දසදහස් සංඛ්‍යාත ජනතාව කියාපාන්නේ මාර්තු 9 වෙනිදා අපේ රට සුබ දිශාවකට හරවන්න සූදානම් බව. ද විශාල කසුකුසුවක් යනවා. ඡන්දේ 30යිද නැද්ද? ඒ කාලේ බඹරා වැල්ලෙත් කරකිනවා. දැන් මොකද වෙලා තියෙන්නේ? දැන් බඹරා වැල්ලේ නෙවෙයි, බඹරට ගමට එන්න බෑ. එන්න පුළුවන්ද? එන්න පුළුවන්ද? බෑ. මේකයි සිද්ධ වෙලා තියෙන්නේ. ඕ බඹරේ මතක තියාගන්න රනිල් වික්‍රමසිංහගේ අනිත් සියලු අසාර්ථකම් වගේම ඡන්දේ පැවැත්වීම නතර කිරීමත් අසාර්ථක කරන බවට අපි තමුන්වන්සල් සාධිකයක් දෙනවා. දෙගිඩියාව තියාගන්න එපා වැඩි කරලා. ඒගොල්ලෝ ආණ්ඩුව අරගෙන ජනතාවගෙන් පලි ගත්තා. බඩුමිල වැඩි කරා. බදු ගැහුවා. ජනතාවගෙන් පලි ගත්තා. ආර්ථිකය වැට්ටුවා. රස්ස නැති කරා. මේ අනුරාධපුරේ කුඹුරු යායවල් නාටු වෙන තත්ත්වයකට පත් කරා. ගොවියට පොහොර ටික දුන්නේ නේ. ජනතාවගෙන් පලි ගත්තා. කොකාට වාරයක් නම් තිත්තියටත් වාරයක් තියෙනවා. එහෙනම් ජනතාව මේ පත්කනද විපත්තියට එරෙහිවා. ජනතාවට තමන්ගේ වේදනාවේ, තමන්ගේ කෝපේ, තමන්ගේ වෛරයේ ප්‍රකාශ කිරීමේ අවස්ථාව වෙනවා කවදද? මාර්තු මාසයේ 9 වෙනිදා. තීන්දුව තිතට දෙන්න ඕන මාලිමාවට කතර ගහලා. දේශපාලනය කියන එකේ යහපත් සංස්කෘතියක් මෙතෙක් රට කරපු පාලකයන්ගේ ඇත්තේම නැති බව මේ වෙනකොට රටේ ජනතාව තේරුම් අරගෙන ඉවරයි. ඒ නිසා අපිට රට හදාගන්න ඕන නම්, ඔව් අපිට ඕන, මේ හැමෝටම ඕන. පළවෙනි කාරණේ තමයි ඒවා විනාශ කරපු දේශපාලනය මාරු කරන එක. මාර්තු මාසේ 9 තවත් අතන මෙතන අහුමුළු වල ප්‍රතිගාමි බලවේග ඉතුරු වෙලා ඉන්නවා නම් මේ රටේ ජනතාව මාලිමාවට කතර ගහලා ඒ ප්‍රතිගාමි බලවේගත් සුද්ධ කරන්න සූදානම් කියන එක තමයි අද මේ රැලියේ රටට කියන්නේ. අපේ රනිල්ලට රාජපක්ෂලාට කියනවා, උඹලා මොන කොමන්තන ලෑස්ති කරත්, උඹලා මොන සැලසුම් ලෑස්ති කරත් මාර්තු මාසේ 9 වෙනිදා මේ රටේ ජනතාව උඹලට විරුද්ධව දෙන්න තියෙන ඡන්දය දීලා අතුගාල දාන එක නවත්තන්නේ නැහැ කියන කාරණේ අපි අවධාරණය කරලා කියනවා. රටේ ලෝකෙ සිදුවන උණුසුම්ව දැනගන්න සියත නිවුස් YouTube channel එක අදම subscribe කරන්න.